වෙහෙස නිවන හවස හෙට දිනන ලොව වෙහෙස නිවන හවස හෙට දිනන ලොව අද අපි ඔබ දැනුවත් කළේ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන්. අපි දවසින් දවස නොයෙක් මාතෘකා සම්බන්ධයෙන් කතා කරනවා. අද තාක්ෂණික ලෝකයේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට නැනෝ තාක්ෂණය පිළිබඳ දැනුවත් කරන්නට අපත් සමග එකතුනේ ජෝන් කියල්ස් පර්යේෂණ අංශාධිපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හා ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකු වන ආචාර්ය මුදිත සෙනරත්ය අපමහතා. ඉතින් නැනෝ තාක්ෂණය කියන්නේ මොකද්ද? එයින් සමාජයට ඇති ඵල ප්‍රයෝජන සම්බන්ධයෙන් පැයක් පුරාවටම අපි ඔබ දැනුවත් කළා. කාල වේලාව ඉක්මවා යන නිසා වැඩසටහනේ අවසානයට පෙර ආචාර්යතුමනි නැවතත් ඔබතුමාට අවස්ථාව. ඔව් මුදිත, මේ දැන් අපි ගොඩක් දේවල් කතා කරා. මේ නැනෝ තාක්ෂණයේ අනාගතය ගැන අපිට කතා කරන්න, ඇත්තටම කතා කරන්නට ගියොත් දවස් ගානක් කතා කරන්න පුළුවන් වෙයි. කෙසේ වෙතත් මේ අපි දන්නවා ලෝකේ බොහෝ රටවල් බොහෝ ඉදිරියෙන් යනවා. නමුත් මම මේ එන්න හදන්නේ මේ ලංකාව අනාගත මුහුදු මාර්ග, සේද මාර්ගය, වෙළඳ මාර්ගවලදී ඉහළට ඔසවා තබන්නට නැනෝ තාක්ෂණය ප්‍රයෝජනයට ගන්න අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවාමයි. එතකොට මේ අපි දන්නවා දැන් ලෝකේ වෙනත් රටවල් අලුත් දේවල් හොයාගෙන ඒවට පේටන්ට් බලපත්‍ර ගන්නවා යනාදි වශයෙන්. නමුත් ලංකාවේ එසේ කරන වේගය බොහෝ අඩුයි. එවන් වටපිටාවක් ගැන ඔබේ ධෛර්යමත් කිරීම සහ මතය මොකද්ද? ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කෙලෙස මේ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් කොයි විදිහේ අනුග්‍රහකත්වයක් දැක්විය යුතුද, ඒ පිදී උනන්දුවක් දැක්විය යුතුද කියලා? සාමාන්‍යයෙන් වෙන රටවල් ගත්තහම ආණ්ඩුව පැත්තෙනුයි පෞද්ගලිකාංශනුයි දෙකින්ම ආයෝජන කරලා තියෙනවා නැනෝ තාක්ෂණය. මොකද සමහරලාවට පෞද්ගලිකාංශයේ තමන් හදන භාණ්ඩය ඊළඟ තැනට ගෙනියාසවා තැබීමට මේ නැනෝ තාක්ෂණයට හැකියාවක් තියෙනවා. උදාහරණයක් මම කියන්නම්. සපත්තු කුට්ටමක් ගත්තොත් ඒ අර සුදු පාට සපත්තු ගොඩක් වෙලාවට අපේ පාසල් ළම අපි පාසල් කාලේ සුදු පාට සපත්තු දැම්මේ. ඒ සපත්තු අපි මට මතකයි ඉස්සර අපි හුණු ගාලා ඒක සුද්ධ කරනවා. දැන් තියෙනවා ඒ මඩවත් රඳන් නැති සපත්තු හදලා තියෙනවා. ඉතින් මේ වගේ එකක් වැඩි දියුණු කරලා ලාභදායි තත්ත්වයකට ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න පුළුවන් නම් ඒ වගේ එකක් ඇත්තටම ගොඩක් දේවල් ඉතුරු වෙනවා. උතුමාගේ ජලය ඉතුරු වෙනවා, තව නිකන් හුණු ගාන්න යන වෙලාව කාලේ අරවා මේ ඔක්කොම මෙතන ලොකු වෙනසක්කට ලක් වෙනවා. ඒක අර අපි තාම ඒ වගේ දේවල් බලලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට රටක් හැටියට යොමු වෙලා නැහැ කියලා මට හිතෙනවා. ඔබතුමා මේ වැඩසටහනට ඉස්සෙල්ලා අපි ආතර්සි ක්ලාක් මහත්තයා ගැන පොඩ්ඩක් කතා කරගෙන හිටියා. එතුමා කියලා තියෙනවා අර අභ්‍යවකාශයට යන ඉනිමගක් හදන්න පුළුවන් කියලා. ඉතින් ඒ ඉනිමග හදන එක තුනත් ඔය කාබන් නැනෝ තන්තු නෙමෙයි, අපි කිව්වේ නාලිකාවකට තියෙනවා. ඒවා එක නාලිකාවක් අපිට හැටවත් පේන්නේ නැහැ, ඒ තරම් පොඩි. නමුත් ඒක වානේ වලටත් වැඩිය හයිය. ඒ කියන්නේ ඒ ප්‍රමාණය එක බලපුවහම ඉතින් මේක තාම තියෙන ප්‍රශ්නයක් තමයි එක දිගට හදන්නේ කොහොමද කියලා. එක දිගට හදා ගන්න විදිහක් අම්මනොත් ඕන්න අභ්‍යවකාශයට යන පඩි පෙළ හදන්න එක විදිහක්. අපේ රටේ ගොඩාක් ඛනිජ සම්පත් තියෙනවා. මිනිරන් වගේ ගත්තොත් අපේ රටේ මුතුමාටත් ඔන්න වෙලාවක් හම්බෙච්චලාවක Google කරලා බලන්න බෙස්ට් ග්‍රැෆයිට් කියලා ලංකාවේ මිනරන් තමයි එන්නේ. ඉතින් ඒ වගේ ඒවා පාවිච්චි කරලා අපි තාම අර නැනෝ නාලිකාව හදලා කරන්න තත්ත්වයට අපි පර්යේෂණ මට්ටමේ වුණත් ටිකක් පස්සෙන් ඉන්නේ. ආයෝජන අවශ්‍යයි, මේ වගේ ඒවට අලුත් සිතුවිලිත් අවශ්‍යයි. ඉතින් අර අපි ගොඩක් වෙලාවට නැනෝ තාක්ෂණික කියන එක ඉතාමත් වැදගත් දෙයක් තමයි. සහයෝගීතාවයෙන් වැඩ කරන එක, විවිධාකාර අයව එකතු කරගෙන තමයි වැඩ කරන්නේ. අපි ගොඩක් වෙලාවට තාම අර තනියෙන් පරිශ්‍රණ කරන මට්ටමේ ඉන්නේ. ඉතින් අපිට පුළුවන් නම් එකතු වෙන්න විවිධ ශාස්ත්‍රවල අපේම රටේ මිනිස්සු සහ පිටරටවල් වලින් හරි කමන්නේ අවශ්‍ය දේ
අවශ්‍ය ඥානය අරගෙන එකතු කරලා සංකලනය කරලා හදාගන්න පුළුවන් නම් මම හිතනවා අපිට ඔබතුමා කියපු ඊළඟ ස්තරයට යන්න උසව තබන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය සම්පත් තියෙනවා, අපේ මිනිස්සු ගොඩක් බුද්ධිමත්. හැබැයි අපි පොඩ්ඩක් අර එකතු වෙලා වැඩ කරන තැනට තාම ඇවිල්ලා නැහැ. කම්මැලිකමමද කියන්න මට තේරෙන්නේ නැහැ. ඒක අපි එකතු වෙනවා, සහභාගීතාවය ටිකක් අඩුයි. අපි තනියෙන් තාම ගමන යන්න අස්සහ. හොඳයි, අද අපිත් සමග එකතු වුණේ ජෝන් කීල්ස් පර්යේෂණ අංශාධිපති ආචාර්ය මුදිත සෙනරත්යාපා මහත්මයා. එතුමා අපිට පැහැදිලි කළා නැනෝ තාක්ෂණය සහ එහි ඇති ඵල ප්‍රයෝජන, ඒ වගේම අනාගත පරපුරට නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ඉදිරි අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව සොයා බැලිය යුතු කරුණු කාරණා සහ ආයතන පිළිබඳව. ඔව්, ඇත්තම මේ අපි ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකාව නැනෝ තාක්ෂණ නිෂ්පාදන වැඩිවැඩිය නිපදවල අනාගත සේදමාවතේදී ශ්‍රී ලංකාව කාර්ය බහුල රටක් බවට පත් වෙනකොට ඒ කාර්ය බහුලත්වයට මුහුණ දීම සඳහා ජනතාව ස්වභාවික සම්පත් ඉතුරු කරගෙන, ජලය ඉතුරු කරගෙන, කාලය ධනය ඉතුරු කරගෙන කොහොමද ලොවත් සමග ඉදිරියට යන කාර්ය බහුල වෙළඳ මධ්‍යස්ථානයක් බවට, එමත් නැත්නම් විද්‍යාත්මක මධ්‍යස්ථානයක් බවට පත්වෙන්නේ කියලා. අනිවාර්යෙන් මාචාර්යතුමනි, අපේ රට ඇතුලේ අපිට ඕනෑතරම් සම්පත් තියෙනවා, ශ්‍රමය තියෙනවා, කම්මැලි නොවී එකට එකතු වෙලා වැඩ කළොත් ඔබතුමා කිව්වා වගේම අනාගතයේදී බොහොම හොඳ තැනකට රට ඔසවා තියන්නට අපිටම හැකියාව ලැබේවි, අපේ අනාගත පරපුරට හැකියාව ලැබේවි. ඉතින් අපිත් සමග අද එකතු වුණු ආචාර්ය මුදිත සෙනරත්යාපා මහත්මයාට බොහොමත්ම ස්තුතියි. ඔබතුමාගේ වටිනා කාලය වැය කරමින් අපේ දැනුම උදෙසා, ලාංකීය ජනතාවගේ දැනුම උදෙසා ඔබේ දැනුම බෙදාගන්නට අපිත් සමග එකතුනාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සමිත, බොහොම ස්තුතියි. ඔය වගේම ආචාර්ය සමිත හිටිගේ ආචාර්යතුමනි ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි. සියාරේ ශ්‍රී ලංකා නාලිකාව සමගින් එකතු වෙලා අපිත් සමග එකතු වෙලා ලෝකය දැනුවත් කරන්නට, අපව දැනුවත් කරන්නට අද වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි තරඳු. හොඳයි, එහෙනම් ලබන සතියෙත් තවත් අලුත් මාතෘකාවක් සම්බන්ධයෙන් කතා බහ කරන්නට මෙවන් වූ හරවත් සාකච්ඡාවක් රැගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ගිහිල්ලා එන්නම්. සුබ සතියක්. මම තරිඳු පෙරේරා.